සිහිය තියෙන මිනිස්සු කැමති සිහින දකින්න. තමන් ආසම කරන අයත් එක්ක ඒ හිනවල අතරමං වෙන්න. එහෙම තමන් ආසම කරන අයත් එක්ක ඒ හිනවල තනි වෙන්න. එහෙම තනි වෙන්න හිතන වෙලාවක දෙපාරක් නොහිතාම යන්න හිතෙන, රැඳෙන්න හිතෙන මට්ටමේ නගරයකට යමුද? මේ දකුණේ තේ රසය ලෝකෙටම හඳුන්වා දෙන දෙනියාය. Sari sarana mataka atara mama soya mitava manubava mama hundi mitava manubava. Sri Lankawa Ganga Aladala Mutu Manik Pirunu Rata me Lankawe koi tanakata giyat සංචාරක ආකර්ෂණය දිනාගන්න පුළුවන් ඉතා වටිනා ස්ථාන හැම තැනකම තියෙනවා. වර්ග කිලෝමීටර් 65610ම තියෙන්නේ. කොහේ ඇවිද්දත් මනසට සුන්දර රූපගේන සුන්දර දසුන්. කොළඹ සිට සංගමන් කන්ද දක්වාත්, පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් පැය කිහිපයකින් ගමන් කරමින් විවිධ පරිසර පද්ධතීන්ට මුහුණ දීමට අපට හැකියාව ලැබෙනවා. අපගේ චාරිකාවේ අරමුණ තමයි ලංකාවම දන්න ලංකාගම පිහිටි අතිශය සොඳුරු වටපිටාව ඔබගේ මනසේ රූපණය කිරීමයි. අප ඉන්නේ මේ වෙලාවේ ලෝකරුමයක් වූ සිංහරාජ වනාන්තරය නැරඹීමේ ලංකාගම පිවිසුම අසල ලංකාගම පිවිසුම දොරටුවේ. මෙතනින් තමයි සිංහරාජයේ දියැලි නැරඹීමට පටන් ගන්න ස්ථානය. ඔයගලන්ට මම හිතන්නේ පේනවා ඇති. මෙතනින් මේ පේන්නේ පළවෙනිම දියැල්ල කියන බ්‍රාහ්මණ ඇල්ල. මන ඇල්ලෙන් පටන් ගත්තාම කිලෝමීටර් 1.5ක දුරක් ගියාම අපිට දියැලි 6ක් ඒ කිලෝමීටර් 1.5 වපසරිය තුල බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන තමයි අපේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රවේශ පත්‍ර කවුළුව තියෙන්නේ. මෙතනින් තමයි අපි ගමන ආරම්භ කරන්න ඕන. ලංකාගම ප්‍රවේශ පත්‍ර කවුලෙන් අපි අතුරට ඇවිල්ලා අපි ඉස්සෙල්ලම ආවේ බ්‍රාහ්මණ ඇල්ල මම පැත නරඹන්න තමයි ආවේ. ඒක මීට කලින් තිබ්බේ සංචාරකයන්ට බොහොම එන්න බැරි තත්වයක තමයි තිබ්බේ. බොහොම අමාරු පාරක් ස්කෑම් ව්‍යාපෘතිය යටතේ තමයි මේ තත්ත්වෙට පිළිසකර කරලා පහසුවෙන් සංචාරකයන්ට පැමිණෙන්න පුළුවන් විදිහට සකස් කරේ. තියෙන්නේ ඌරන් වැටුණු ඇල්ල ලංකගම දියලේ නරඹීම් කොටසේ දෙවෙනි දියල්ල තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තයි. මේ ප්‍රධාන කොටසේ උඩ තමයි දැන් අපි ඉන්නේ. උඩ කොටසක් සහ පහළින් කොටසක් වශයෙන් ඌරන් වැටුණු කොටස් දෙකකින් යුක්තයි. ප්‍රධාන කොටස මීටර් 24ක් තින් උසකින් යුක්තයි. පළමුවෙන්ම මේ සංචාරක ව්‍යාපාරයත් පැමිණීමත් සමගම හෝම් 3 පටන් ගත්තා. පොඩි රූම් දෙකකින් පටන් ගත්තේ. ඒ පටන් ගන්න අතරට හොඳට සංචාරකයෝ පැමිණියා. ඒක වැඩි දියුණු කරගන්න අපිට ගොඩක් වගේ ස්කෑම්ප් එකකින් ඇවිල්ලා ඒ නිලධාරි මහත්තුරු ලොකු ආධාරයක් දුන්නා. ඒ ආධාරයෙන් තමයි ඒ ආධාරයෙන් අපි බාත් රූම් හොඳට හදලා ඊට පස්සේ රූම් එකත් පිළිවෙලට හදලා වැඩ පටන් ගත්තා. ඊට පස්සේ ඒ කියන විදියට අපි සංචාරක ව්‍යාපාරය කරගෙන යනකොට තවත් වැඩියෙන්ම සංචාරක වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කබානා 3-4ක් හදලා හොඳට සංචාරක ව්‍යාපාරය අපේ දියුණු කරගත්තා. ඔයාලටත් පුළුවන් අපි ඉන්නේ මේ දෙනියායේ ඉඳලා ආවහම මෙදේරි පිටිය කියන සිංහරාජ ගම්මානෙමයි. ඒ සිංහරාජයට ඕගොල්ලන්ට සිරි නරඹන්න එන්න පුළුවන්. පැමිණලා ඉන්නේ ලංකගම දියලේ නරඹීමේ තුන්වෙනි දියල්ල නරඹන්න. ඒ කියන්නේ ගල්ලොරු ඇල්ල නරඹන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ ගල්ලොරු ඇල්ල. මේක මීටර් 12ක් විතර උසයි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේන ජලකඳ අඩි 8ක් 9ක් විතර පළල ජලකඳ එකවරම මේ මීටර් 2ක් පමණ වූ ප්‍රවාහයක තනණු ගල් කාණුවකින් ඉතා වේගෙන් කඩා හැලීම. මේක තමයි ලංකගම අපේ නරඹීමේ තුන්වෙනි සුවිශේෂී ස්ථානය වෙන්නේ. ලංකගම කියන පුංචි පාසල 1926 වර්ෂයේදී මෙම ස්ථානයේම ආරම්භ වෙලා තියෙනවා. එවකට මැටි ගහලා හදපු පුංචි ශාලාවක ළමයි 8 දෙනෙක්ගෙන් තමයි පාසල ආරම්භ වෙලා තියෙන්නේ. එහෙම පුංචියට පටන් ගත්ත පාසල ක්‍රමෙන් විකාශන වේගන යනකොට 1944 දී මේ ප්‍රදේශයේ යට කරගෙන ගිය විශාල ගම් වතුරකට අහු වෙලා පාසල සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ විනාශ වුණාට පස්සේ නැවත මේ ස්ථානෙම ඊට වඩා ක්‍රමවත් හදපු ගොඩනැගිල්ලක් තුල පාසල ආරම්භ වෙලා නැවත විකාශන වේගන යනවා. 2003 වර්ෂයේදී නැවත ලංකගම විද්‍යාලය මහා ගම් වතුරකට අහු වෙනවා. ඒ ගම් වතුරේදී මේ පාසල් භූමියේ තියෙන සියලුම ගොඩනැගිලි ගම් වතුරට ගහගෙන යනවා. ඩෙස් පුටු පවා මේ ගම් වතුරෙන් විනාශ වෙනවා. ඊට පස්සේ දරුවන්ට ඉගෙන ගන්න ස්ථානයක් නැති වෙලා යනවා. ඒ කාලය තුල 2003 වර්ෂයේ ඉඳලා 2004 වර්ෂය දක්වා පාසලේ දරුවන් ඉගෙනුම ලබන්නේ ලංකගම විහාරස්ථානයේ. පන්සලට ගිහිල්ලා දරුවෝ කූඩාරම් ගහගෙන ඒවා ඉගෙන ගන්නවා. ඒ අතර ලේක් හවුස් ආයතනයේ මැදිහත් වෙලා ලංකගම විද්‍යාලයට මේ අපිට පිටිපස්සෙන් දැర్శණය වෙන ගොඩනැගිලි ටික පරිත්‍යාගයක් විදිහට ලබා දෙනවා. 2005 වර්ෂයේදී නැවත පාසල ආරම්භ වෙනවා. ඒ ආරම්භ වුණාට පස්සේ අර පෙර තිබුණු සියලු තත්ත්වයන් වෙනස් වෙලා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පෙරට වඩා ගොඩාක් ඉහළට එනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට පුළුවන් වුණා 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්තිත් ආරම්භ කළ ලංකම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් කරන්න. Refill pack dami patla vetin මේ විද්‍යාලය කියලා කියන්නේ අති දුෂ්කරතාවයන්ට මුහුණ දීපු පාසලක්. මේකේ ඉගෙන ගන්න දරුවෝ මේ පාරිසරික වෙනස්කමක් එක්ක ජවප් සම්පන්න දරුවෝ වෙලා තියෙනවා. ඒකොල්ලන්ට වෙනත් පාසල් වලට එන දරුවෝ වගේ ප්‍රවාහන පහසුකම් නැත්නම් ගමනාගමනය සඳහා පොදු ප්‍රවාහන සේවා නැහැ. ඒ වගේම පාසල් ප්‍රවාහන සේවා නැහැ. ඒක නිසා දරුවෝ ගස් ගල් උඩින් පැනලා අඩි පාරවල් දිගේ බොහොම දුෂ්කරතාවයන්ට මුහුණ දීලා තමයි පාසලට එන්නේ. ඒකෙන් ලබන ජවය නිසා දරුවෝ වඩා ජව සම්පන්න වෙලා තියෙනවා. ලංකාගම විද්‍යාලය දුෂ්කරතාවය පාසලට වටිනාකමක් කරගත්තු පාසලක්. මොකද දුෂ්කරතාවය නිසා මේකේ අධ්‍යාපන කටයුතු දෙන්න එන ගුරුවරුන්ට නේවාසිකාගාරේ නතර වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අසල්වැසි නිවසක නේවාසිකෝ ඉන්න සිද්ධ වෙනවා. මේ කාරණය නිසා මේ ගුරුවරුන්ට විවේක කාලය තුල කරන්න බාහිර රාජකාරී නැහැ මේ තියෙන පාරිසරික ක්‍රමවේදයත් එක්ක. ඒක නිසා ඒ ගුරුවරු පෙළඹවිලා තිනවා විදුහල්පතිවරයා විසින් පොළඹවලා තිනවා පාසලේ හවස්වරු පන්ති කරන්න. ඒ කාරණේ නිසා දරුවෝ පාසලට කැමැත්තෙන් එනවා. එකහමාරට පාසල අවසන් වුණාට පස්සේ විශේෂයෙන්ම 10 සහ 11 පන්ති දරුවන්ට නැවත රාත්‍රී 10 වෙනකම් පන්ති පවත්වනවා පාසලේ. ඒ සඳහා යොමු වෙන්නේ නේවාසිකාගාරයේ ඉන්න ගුරුවරු. ඒ වගේම තමයි උදෑසන පාසල ආරම්භයත් 6:30ට පමණ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේත් නේවාසිකාගාරයේ ඉන්න ගුරුවරු හරහා පාසලේ ක්‍රීඩා පුහුණු වීම කටයුතු ඒ වගේම 10 11 පන්ති ශිෂ්‍යත්ව පන්ති වල ඉගෙනීම් කටයුතු අපි උදෑසන 6:30 වෙනකොට ආරම්භ කරනවා. පාසල හැම වෙලාවෙම උත්සාහ කරනවා දරුවන්ට මේ පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කරගනිමින් වන සම්පත ආරක්ෂා කරගනිමින් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්න. ඒ වගේම ගුරුවරුත් උත්සාහ කරනවා මේ පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කරගනිමින් ඒ වගේම අනාගත පරපුරට මේ සුන්දරත්වය දායාද කරමින් අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා අපේ දියලි නරඹමින් යන ගමනේ 4 වෙනි නැවතුම් වලට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඔයගලන්ට මේ පසුකින් පේන්නේ තට්ටු ඇල්ල. මේකේ තියෙන විශේෂත්වය තමයි අනිත් දියලි වලට වැඩිය තට්ටු දෙකකින් විතර ජල කඳ කඩාගෙන හැරෙනවා. ඒ වගේම මේ පැමිණෙන සංචාරකයන්ට මේ ස්ථානයේ ආරක්ෂාකාරීව දියනාන්න අපේ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දීලා තියෙනවා. මේක ඊටාම මේ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව දියනාලා පරිසරයේ විඳගෙන පරිසරයේ විඳින්න පුළුවන් ස්ථානයක් තමයි මේ තට්ටු ඇල්ල. ඉතින් ඔයගොල්ලොනුත් ඇවිල්ලා මේ පරිසරයේ විඳගෙන ඔයගලන් ගේන දේවල් මෙහි දාන්නේ නැතුව ඔයගලන්ගේ පාසරම් පමණක් තියලා යන්න විදියට තමයි යන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. ඊටාම සුන්දර ස්ථානයක් තමයි අපේ මේ නරඹුම් ගමනේදී හමු වෙන තට්ටු ඇල්ල කියන්නේ. Singaraja වනාන්තරයේ ලංකගම පිවිසුමෙන් නැරඹීමේදී අපේ ගමනේ අවසානයේට තමයි අපි ළඟා වෙලා තියෙන්නේ. මගේ පසුපසින් ඔබ වෙත දිස්වන්නේ දූලි ඇල්ල. මේක තමයි අපගේ නැරඹුම් ස්ථාන වලින් 6 වෙනි ස්ථානයට පෙනෙන දිය ඇල්ල. මේ ගමනේ අවසානයේ තමයි අපගේ මේ දූලි ඇල්ල ඔබ මගේ පිටිපසින් දිස්වන්නේ. ඉතින් මේකේ හරියාව දොළ කියන ප්‍රධාන දොළපාරේ එක අතු ගංගාවකින් තමයි එක අත්තකින් තමයි මේ දූලි ඇල්ලත් තට්ටු ඇල්ලක් එකතු වෙන්නේ. ඔබට බලා ගන්න පුළුවන් වෙන නරඹන්න පුළුවන් වෙන්නේ ඊගාවට අනිත් වශයෙන් යන අනිත් අත්තෙන් තමයි අනිත් අතු ඇලෙන් තමයි නොගදක ඇල්ල, ඌරන් වැටුණු ඇල්ල, ගල්ලොරු ඇල්ල කියන ඇලි ත්‍රිත්වය නරඹන්න පුළුවන් වෙන්නේ. මේ ඇලි පහම එකතුවක් තමයි පහලින් ප්‍රධාන අපි මුලින්ම නරඹන්නට යදුන බ්‍රාහ්මණ ඇල්ල නරඹන්න පුළුවන් වෙන බ්‍රාහ්මණ ඇල්ල සෑදිලා තියෙන මේ දියලි පහම එකතු වෙන ජල ධාරාවෙන් තමයි. ඉතින් ඒ බ්‍රාහ්මණ ඇල්ලෙන් පස්සේ ඒ වතුර ගින්නකට එකතු වෙලා ගින්නක පෝෂණය කරනවා. ඉතින් ඔබත් මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මේ සුන්දර ස්ථානය නරඹන්න එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ පරිසරයෙන් ඔබ සැමට දෙන දේ ඊටාම විශාලයි ඊටාම බොහෝයි. ඉතින් මේ පරිසරයේ විඳගෙන මේ පරිසරයට හානියක් නොකර අනාගත පරපුර වෙනුවෙන් මේක රැක ගැනීම අප කාගේ යුතුකමක්. ඒ වගේම නිදහසේ මේ පරිසරයේ භුක්ති විඳලා ඔබගේ පහසටම පමණක් මේ තබාගෙන ඔබ ගේන කිසිම දෙයක් නොදවා මේ පරිසරයේ කිසිම හානියක් නොකරගෙන පරිසරයේ විඳින්න ආරාධනා කරන ගමන් අපගේ ගමනේ අවසානය සනිටුවම් කරනවා.